සුබ දවසක් ඔබ සියලු දෙනාට. අපි අද මේ මාධ්‍ය හමුවේදී තවත් කරුණු ගණනාවක් දැක්වුවා. ඒ අතර ලංකාවේ ජනතාව මුහුණ දෙමින් ඉන්න ප්‍රධානතම ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුව කටයුතු කරන විදිහ සම්බන්ධ ඉතාම බරපතල අපහැදිලිතාවයක් මතුවෙලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදීත් අපි ජනාරගල සංධානය විදිහට මූලික වශයෙන් මතු කරපු කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එකත් එක්ක මේ යන වැඩසටහන ලංකාවේ ආර්ථිකයට, සාමාන්‍ය ජනතාවගේ දෛනික ආර්ථිකයට ඉතාම බරපතල හානියක් කරන එක. දෙවැනි එක ඉන්දියානු මේ රජය විසින් ලංකාවට ආර්ථික සහ දේශපාලන වශයෙන් ලංකාවේ ආර්ථික ස්වාධීනත්වයත් දේශපාලන ස්වෛරීත්වයත් අහිමි වෙන ආකාරයේ මැදිහත්වීමක් සිදු කරමින් සිටීම. තුන්වැනි එක තමයි ලංකාවේ දූෂණය පිළිබඳ ජනතාවගේ අරමුදල් මංකොල්ල කෑම පිළිබඳ දේශපාලඥයෝ දෙසට නාභිගත වෙනකොට මේකට සම්බන්ධ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයයි, තවත් පැත්තකින් මේකට සම්බන්ධ ධනකුවේර ජාවාරංකාර වලල්ලයි සම්බන්ධ අවධානය මුළුමනින්ම ගිලිහිලා යෑම. අපි පළවෙනි කරුණෙන් හිතුවොත් එහෙම, දැන් තුන්වෙනි කරුණෙන් අපි පටන් ගත්තොත් එහෙම, මෑත කාලිනු වෙච්ච විශාල ප්‍රශ්නයක් විදිහට තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ විරෝධයට ලක් වෙලා හිටපු ව්‍යාපාරික සහ නිලධාරී පැලැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යනවා. අලුත් ආණ්ඩුව ඔවුන් සඳහා අවස්ථා සකස් කරමින් යනවා. නිදර්ශනයක් ලෙස අපිට පෙන්වන්න පුළුවන් පහුගිය කාලයක් පුරා විරෝධයට ලක් වෙලා හිටපු අමාත්‍යංශ ලේකම්වරු සමහර අයව එලෙසම තබා ගනිමින් ඉන්නවා. සමහර අමාත්‍යංශ ලේකම්වරු පත්කිරීම් සම්බන්ධ ඉතාම බරපතල විරෝධතා මතුවෙමින් තියෙනවා. නිදසුනක් විදිහට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා නම් කරපු විදිය, අභ්‍යන්තර ආරක්ෂක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා පත්කිරීම සම්බන්ධ, පරිසර අමාත්‍යංශ ලේකම්වරයා පත්කිරීම සම්බන්ධ, ඒව සම්බන්ධ බරපතල විරෝධතා ඇතිවෙමින් තියෙනවා. ඒ අතර කලින් ගෝඨාභය ආණ්ඩුවේ තනතුරු ලැබපු අය එලෙසම නැවත ඒ ප්‍රභූ තන්ත්‍රය පළවා හැරීම කියලා කිව්වට නිලධාරී ප්‍රභූ තන්ත්‍රය වේගෙන් තහවුරු වෙමින් යනවා. නිදසුනක් විදියට ලංගම සභාපතිවරයා විදියට නම් කරලා තියෙන තැනත්තා ගෝඨාභය ආණ්ඩුව විසිනුත් ලංගම සභාපතිවරයා විදියට පත් කරලා තියපු කෙනා. මේ වගේ පත්කිරීම් ගණනාවක් දැන් සිද්ධ වෙමින් යනවා. ඒ අතර දේශපාලඥයන්ව පමණක් ජනතාව අවධානයෙන් ඉද්දි අර ජාවාරංකාර ව්‍යාපාරික වලල්ලත් ක්‍රමානුකූලව අමතක වෙමින් යනවා. නිදසුනක් විදියට ගත්තොත් එහෙම, මේ පිළිබඳ නිදසුන් ගණනාවක් කියන්න පුළුවන්. නමුත් එක නිදසුනක් ගත්තොත් එහෙම, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස තෝරාපත් කරලා තියෙනවා හනිෆ් යූසුෆ් කියලා. කියන්නේ එක්ස්පෝ ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිය ලෙස කටයුතු කරපු තැනත්තා. එතකොට ඔහු ගත්තොත් ඔහු පිළිබඳ ඉතාම බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි මීට කලිනුත් මතු වුණා සාවද්‍ය ඉන්වොයිස්කරණය හරහා ආනයන අපනයන ක්‍රියාවලියේදී ඩොලර් බිලියන් 56ක පමණ ප්‍රමාණයක් එළියට ඇදිලා ගිහිල්ලා තියෙනවා විදේශ විනිමය නීති විරෝධී ලෙස රටෙන් එළියට. ඒ ක්‍රියාවලියේ ප්‍රධානම භූමිකාවක් ඉටු කරා එක්ස්පෝ ලංකා සමාගම. එතකොට මේ සිද්ධ වෙච්ච සාවද්‍ය ඉන්වොයිස්කරණයට බරපතල ලෙස ඔහු වගකිව යුතුව තියෙනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය ඇතුලේ ඉතාම අයිතු සහ දෙහිය නොහැකි විදිහේ ලාභයක් ගන්නවා නීතියට පිටින් කටයුතු කරමින්. දැන් එක්ස්පෝ ලංකා සමාගමේ 2018 2019 මූල්‍ය වර්ෂයේ ශුද්ධ ලාභයේ තිබුණේ රුපියල් මිලියන 1909. නමුත් 2021 2022 මූල්‍ය වර්ෂය වෙන විට මේ මුදල රුපියල් මිලියන 72792ක් දක්වා ඉතාම වේගෙන් ඉහළ ගියා. කියන්නේ රුපියල් මිලියන 2000ක වගේ තිබුණු ලාභය රුපියල් මිලියන 72000ක් බවට පත් වුණා වසර දෙකක් ඇතුලේ. එතකොට 36 ගුණයක ලාභය ඉහළ යෑමක් මේ සිද්ධිය සිද්ධ වුණේ ලංකාවේ කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය පවතින අතරතුර. කොවිඩ් අර්බුදය ආපු අවුරුද්ද, ආර්ථික අර්බුදය ආපු අවුරුද්ද අතරතුර තමයි මේ ලාභය 36 ගුණයකින් වැඩි කරගත්තු. කොහොමද මේක වුනේ? මේව සම්බන්ධ විමර්ශනයක් වෙලා තියෙනවා. දැන් ඔහු බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා බවට පත් වුණාට පස්සේ ඔහුගේ ජාවාරංකාර ව්‍යාපාර සම්බන්ධයෙන් වර්තමාන රජය කුමන හෝ ආකාරයක පියවරක් ගන්න ගියොත් මෙතන ලැබියවන් අතර ගැටුමක් ඇති වෙලා මේ ප්‍රශ්නය අවුල් වෙන්නේ නැති වෙයිද? ඒක තියෙනවා. ඊළඟ එක IMF එක සම්බන්ධ ප්‍රශ්නේ. දැන් IMF එක සම්බන්ධ සරලවම ගත්තොත් අද වෙන විට IMF සමග සාකච්ඡා ආරම්භ වෙලා තියෙනවා. අද බ්‍රහස්පතින්ද IMF සමග සාකච්ඡා ආරම්භ වෙද්දී අඟහරුවාදා
මාධ්‍ය සඳහා ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවේ ප්‍රකාශක විජිත හේරත් පවසන්නේ මේ සම්බන්ධ කිසිදු සැලැස්මක් තවම සකස් කරලා අවසන් නැහැ කියලා. ඒතර මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි දිගින් දිගටම කිව්වා ජනාධිපති වෙන කාල සීමාව ඇතුළෙම මේ සැලැස්ම ජනතාවට ඉදිරිපත් කළ යුතුයි කියලා. IMF එක එක්ක යනවද? IMF එකෙන් ඉවත් වෙනවද? ඒකට අදාළ ණයපතිව ගත කරන්නේ සඳහා තියෙන සැලැස්ම මොකක්ද කියන එක ඉදිරිපත් කරන්න කියලා. ඒක ජනාධිපති වෙන කාලේ ඉදිරිපත් කළේ නැහැ විතරක් නෙවෙයි. දැන් නව ආණ්ඩුව කාලේ ඉදිරිපත් කළත් නැහැ. එතකොට මේ පැවැත්වෙන සාකච්ඡාව මොකද්ද? මේ සාකච්ඡාවේදී මොනවාද එන එකඟතාව? අර රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරපු වැඩසටහනේම යන්නද එකඟතාවයේ තියෙන්නේ? නැත්නම් වෙනත් එකක් සඳහා සාකච්ඡා කරනවද? අලුත් DSA එකක් හදනවා කිව්වා. ණය තිරසර කරන විශ්ලේෂණයක් අලුත් එකක් කරනවා කිව්වා. ඒ අලුත් එක ගැනද මේ කතා කරන්නේ? මේ IMF එකත් එක්ක මොනවාද කතා කරන්නේ කියන එක සම්බන්ධ කිසිසේත්ම පාරදුෂ්‍ය නැහැ. ජනතාව මුකුත් මේක ගැන දන්නේ නැහැ. ඒතෝ එහෙම දන්නේ නැතුව ජනතාවට හොරෙන් හොර රහසේ මේවා කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ආණ්ඩුව මේ සම්බන්ධ IMF එකත් එක්ක යන සාකච්ඡා මොනවද? ඒ වගේද කතා කරන්නේ මොනවද? ඒ වගේද කතා කරන්න යද්දි ආණ්ඩුවේ ඉන්නේ කුමන ස්ථාවරයේද කියන එක ප්‍රකාශයටපත් කළු නැත්නම් තාම බරපතල සැකයක් මේක සම්බන්ධ මතුවීම වළක්වන්න බෑ. විශේෂයෙන් IMF වැඩසටහනේ රනිල් වික්‍රමසිංහගේ වැඩසටහනේම දිගින් දිගටම ඉදිරියට යා යුතුයි කියලා විශ්වාස කරන මහ බැංකුව අධිපතිවරයෙක්, එලෙස විශ්වාස කරන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ එලෙස විශ්වාස කරන ජනාධිපති උපදේශකවරු සමග මේ ගමන ඉදිරියට යමින් තියෙන නිසා. ඒ වගේම තමයි දැන් මේ ඉන්දියාව කරන මැදිහත් වීම සම්බන්ධෙනුත් ආණ්ඩුවේ පිළිවෙත කිසිසේත්ම පැහැදිලි නැහැ. දැන් ඉන්දියාව පසුගිය කාලය පුරා උත්සාහ කරා යම් ආකාරයකින් ලංකාවේ ආර්ථිකයට සහ දේශපාලනයට බලපෑමක් කරන්න. මුල් යුගයේදී ආවේ ආර්ථික බලපෑම් හරහා. නමුත් දැන් ඒක ක්‍රමානුකූලව ලංකාවේ දේශපාලන මැදිහත් වීමක් දක්වා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. නිදසුනක් විදියට ගත්තොත් එimhe අගෝස්තු මාසේ 29 වෙනිදා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දුවල් ලංකාවට ආවා. ඔහු ලංකාවට ඇවිල්ලා සියලුම අපේක්ෂකයන් හමු වුණා. අපේක්ෂකයන් හමු වෙලා ඒ අපේක්ෂකයන් ජයග්‍රහණය කළොත් වැඩකළ යුත්තේ කෙසේද කියලා පන්ති පැවැත්තුවා. ඔවුන්ව දනගස්සලා කන් අල්ලවලා මේ ඒ අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල ගැන පැහැදිලි කරා. එහෙම තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. ඒ උටේ අජිත් දුවල් හැසිරුණේ කෙලිම ලංකාවේ ආණ්ඩුකාරය වගේ. ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක්. ඒකට අදාළව ඉන්දියාවේ පක්තල තියෙන ආණ්ඩුකාරය වගේ තමයි අජිත් දුවල් හැසිරු. ඊට පස්සේ දැන් ලංකාවේ දේශපාලනයට ඊටම නරක ලෙස ඇඟිලි ගසමින් ඉන්නවා ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය. දැන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත් වූ දවසේ ඔහු ජනාධිපතිවරයා බවට පත්වීම සඳහා මැතිවරණයෙන් ජයග්‍රහණය කළා කියලා ප්‍රකාශයටපත් කරපු දවසේ අඩුම ගානේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන්නත් කලින් සැප්තැම්බර් මාසේ 22 රාත්‍රී පැලවත්ත කාර්යාලයට ගිහිල්ලා දිවුරුම් දෙන්නත් කලින් ඉන්දියන් මහකොමසාරිස්වරයා සන්තෝෂ් ජා මහත්මයා ඔහු හම්බුණා. එතකොට ඒ හම්බෙලා මොනවද කතා කළේ? ඊට පස්සේ අගමැතිනිය දිවුරුම් දෙන්නත් කලින් උදෑසන ඇයව හමු වුණා. එතකොට මොනවද එතෙන්දී ආපු එකඟතාව? මේ මොකක්වත් පැහැදිලි නැතුව තිබියදී දැන් ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා දැන් ඔහු ඔක්තෝබර් මාසේ පළවෙනිදා උතුරේ ක්‍රියාත්මක වෙන සියලු දමිල පක්ෂ කැඳවල ඒ පක්ෂවලට ඒකාබද්ධ සන්ධානයකින් තරඟ කරන්න කියලා තියෙනවා. ඒත් මේ ලංකාවේ දේශපාලනයට පැහැදිලි බලපෑම් කිරීම. එහෙම කොහොමද මැදිහත්තේ? ඔහු කොහොමද ඒ සන්ධාන හදනවද? ඒ පක්ෂ වෙන වෙනම තරඟ කරනවද? ඒව කොහොමද ඉන්දියාව තීරණය කරන්නේ? එතකොට ලංකාවේට මේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් කොහොමද ගිහිල්ලා ඡන්දෙන් දිනපු අය හම්බෙලා උපදෙස් දෙන්නේ? ඊටත් කලින් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරක් යන අතරතුර ඔහු ඇවිල්ලා කොහොමද අපේක්ෂිත මොන ගැහන්නේ? මේ ඔක්කොම සම්බන්ධ බරපතල ප්‍රශ්න තිබීදී තමයි ඉන්දියානු විදේශ අමාත්‍ය එස් ජයශංකර් හෙට දින ලංකාවට පැමිණීමට නියමිතව තියෙන්නේ. ඒතට ආණ්ඩුව මේ වෙනකල් ප්‍රකාශයටපත් කළා නැහැ. මේ කරුණු සම්බන්ධ මොනවද ඇවිල්ලා තියෙන එකඟතාව කියලා. මොකද මේ ක්‍රමානුකූලව ආර්ථික බලපෑම, දේශපාලන බලපෑම බවට පත් වෙමින් යනවා. සහ පහුගිය කාලේ යෝජනා කරලා තිබුණා ගොඩබිම් මාර්ගය කරහා ඉන්දියාව සහ ලංකාව ගොඩබිමින් ඒකාබද්ධ කරන්න. වරායවල් වල පරිපාලනය ඉන්දියාව සතු කර ගැනීම හරහා සහ ඉන්දිය දීවරයන් ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීමට අදාළ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හරහා සාගරයෙන් ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධ කරන්න. ලංකාවේ ගුවන්තොටි පොළවල් 16ක් අදානි සමූහයට ලබා දීම හරහා අහසෙන් ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධ කරන්න. ඊට පස්සේ විදුලි බල මණ්ඩලය, කනිජ තෙල් නීතිගත් සංස්ථාව වැනි ආයතන සතුව තිබුණු බලය ක්‍රමානුකූලව ඉන්දිය සමාගම, IOC සමාගම, භාරත් ඔයිල් සමාගම, අදානි සමාගම, අම්බානි සමාගම වගේ දේවල් සතු කිරීම
කිරීම හරහා බලශක්තියෙන් ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධ කරන්න අවසානයේදී මේන් ග්‍රිඩ් එක ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතින් දෙක ඒකාබද්ධ කරන්නත් සැලැස්මක් තිබුණා. ඒ අතර ඉන්දියානු රුපියල සහ ලංකාවේ රුපියල ඒකාබද්ධ කරන ඒකාබද්ධ මූලඒකක ක්‍රමයක් ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ ලංකාවේ රේගු පද්ධතිය ඉන්දියාව විසින් මෙහෙවන තත්ත්වයක් පත් කරන කතාවක් සාකච්ඡා වුණා. ඒකට මෙන්න මේවා ඉස්සරහට යනවාද? මේවට අලුත් ආණ්ඩුව විරුද්ධද? මොනවද ඉන්දියාවත් එක්ක මේ කතා කරන්න කියන දේවල් එකක්වත් පැහැදිලි නැති ජනතාව ඒව දන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක අපි හිතනවා බරපතල ප්‍රශ්නයක්. මොකද ලංකාව මුහුණ දීලා තිබුණු ඉතාම බරපතලම ප්‍රශ්න තුනක් වෙන ලංකාවේ නිලධාරී තන්ත්‍රය සහ ධන කුවේර ජාවාරංකාර වලල්ල මේ ආර්ථිකයට සිදු කරනු ලබන විනාශය සම්බන්ධ කොටස මොකක්ද කරන්න කියලා පැහැදිලි නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ආර්ථිකයට විනාශකාරී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන මැදිහත් වීමට මොකක්ද ආණ්ඩුවේ ස්ථාවරය කියලා පැහැදිලි නැති කමක් තියෙනවා. ඉන්දියාව මේ කරමින් ඉන්න මැදිහත් වීම සම්බන්ධ ලංකාවේ ආණ්ඩුව මැදිහත් වෙන්නේ කුමන ස්ථාවරයක සිටද? මොකක්ද ඉස්සරහට වෙන්නේ කියන එක පැහැදිලි නැති තත්ත්වයක් තියෙනවා. මේක ඊටාම බරපතල තත්ත්වයක් අපි දකින විදිහට මේක ජාතික ජනබලවේගයට පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දේ පාවිච්චි කරපු ජනතාවගේ ජනතා විලාශයන් නොසලකා හැරීමක් සහ ඉදිරියේදී ඒ ජනතාව විශාල වශයෙන් ඒ ජාති ජනබලවේගය සම්බන්ධ විශ්වාසය තැබූ ජනතාව අනතුරකට අද දමන අවධානමක් අපි දකිනවා. මේ සම්බන්ධ වහාම අවධානය යොමු යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මූලික වශයෙන් මෙන්න මේ කරුණු ටික තමයි අපිට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සඳහා අපිට අවස්ථාවක් ගන්න පුළුවන්. දැන් පොලිස් බලය හමුදාවට පොලිස් බලය දීම සම්බන්ධව පුදුම කතා කරපුවා විතරද? ඒ සම්බන්ධ විවේචනය කරන මොකද කියන්නේ? ඔව්, දැන් ඒ හමුදාවට පොලිස් බලතලක් දීමේ ගැසට් නිවේදනය ගැන අපි ඊටාම බරපතල ලෙස විරෝධය පළ කරා. මොකද ඒක රටේ සාමාන්‍ය නීතියවත් නෙමෙයි. අපි ඒ විරෝධය පළ කිරීමෙන් පස්සේ ප්‍රවේශයන් දෙකක් දැක්කා. එකක් තමයි අලුත් ආණ්ඩුව කරන කිසිම දෙයක් විවේචනය කරන්න එපා කියලා සමාජ ජාල මාධ්‍යවල කෑ ගහන පිරිසක් අපි දැක්කා. එහෙම එකක් නැහැ. රටේ ඇත්තටම ආණ්ඩුවක් හරියට ක්‍රියාත්මක කරවන්න නම් ඒ සඳහා ජනතාවගේ බලයක් අවශ්‍යයි, ජනතාවගේ හඬක් අවශ්‍යයි. ඒ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ මැදිහත් විය යුතුයි. ඔක්කොටම කටවහගෙන ඉන්න අනුරත කරන්න දෙන්න කියලා කතාවක් මෙතන නැහැ. මෙවැනි දේවල් වලදී අනිවාර්ය මැදිහත් වීමක් කළ යුතුයි. එවැනි මැදිහත් වීමකට විරුද්ධ දේශපාලන මත කියන්න එපා කියලා ෆැසිස් ප්‍රවණතාවක් තියෙනවා නම් ඒ ප්‍රවණතාවත් පරාජයටපත් කළ යුතුයි තියෙනවා. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අදහස් ප්‍රකාශනයේ අයිතිය සියලු දෙනාට හිමි විය යුතුයි තියෙනවා. අදහස් ප්‍රකාශනයක් කරාම යම් කටයුත්තක් වැරදි කියලා කිව්වම ඒක වැරදි නෑ කියලා තහවුරු කරන එක එකක්. වැරදි වුණත් ඒව ගැන කතා නොකර නිශ්ශබ්දව ඉන්න කියන එක තව එකක්. ඒ දෙවැනි ප්‍රවණතාව අපි දකිනවා ඉතාම බරපතල ප්‍රශ්නයක් කියලා. අනිත් එක තමයි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට අලුතෙන් පත් කරලා තියෙන තුයකොන්ත මහත්තයා කියලා තිබුණා මේක රූටින් එකට යන්නේ එකක්, මේක සාමාන්‍ය දෙයක් කියලා. එකක් මේ රූටින් ඔක්කොම ක්‍රියාත්මක කරන්න නෙමෙයි මේ ආණ්ඩුව පත් කරේ. මේ ජනාධිපතිවරයා වීම සඳහා අමරදිසානායක මහතාට ඡන්දය පාවිච්චි කරේ ලංකාවේ ජනතාව. ඒ සඳහා නෙමෙයි, ඒ රූටින් ඉස්සරහට කරගෙන යන්නේ නෙමෙයි. අනිත් එක මේක සාමාන්‍ය දෙයක් කියන එක සම්පූර්ණ වැරදි. ලංකාවේ සාමාන්‍ය නීතිය තියෙන කිසිදු ලෙසකින් හමුදාවට පොලිස් බලතල ලැබෙන්නේ නැහැ. හමුදාව ස්ටෑන්ඩ් බයි කරන්නේ, හමුදාව කැඳවීමක් කරන්නේ විශේෂ ප්‍රශ්නයක් උද්ගත වී ඇති අවස්ථාවක ඒ ප්‍රදේශයට පමණ. ඒතර මෙතන වංචාවක් කරන්නේ, ඒ කියන්නේ විශේෂ ප්‍රශ්නයක් උද්ගත වෙනවායි සිතන අවස්ථාවක ඒ ප්‍රදේශයට හමුදාව කැඳවීම සඳහා තියෙන බලය එහෙම හිතනවා කියලා කියලා ඒ ප්‍රදේශය ලෙස මුළු ලංකාවමයි, ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 24යි මහමුහුදයි නම් කරලා කැඳවලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එවැනි නියෝගයක් පවා ජනාධිපතිවරයාට නියුක්ත කළ හැක්කේ දින 30ක කාලයක් සඳහා පමණයි. දින 30 කාලය ඇතුලේ යන්න ඕනේ මේ පාර්ලිමේන්තුවට. එතකොට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා අඩුම ගානේ අපරාධ නඩු විධාන සංග්‍රහයවත් දන්නේ නැහැ. ඒකේ 95 වෙනි වගන්තියවත් දන්නේ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා මහජන ආරක්ෂක පණිවිඩ 12 වෙනි වගන්තිය කියවලත් නැහැ. එයා කියනවා හමුදාවට පොලිස් බලතල දීම සාමාන්‍ය දෙයක් කියලා. මේක මිලිටරි රාජ්‍යයක් නෙවෙයි. මේක මිලිටරි රාජ්‍යයක් නෙවෙයි. අපි ඇත්තටම අනතුරු ඇඟෙව්වා ඔය මිලිටරි වල ඉන්න දූෂිත නිලධාරී තන්ත්‍රය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු කරපු මිනිමරුව රැඳ ගෙනල්ලා ওই ස්ථානවල අමාත්‍යංශ ලේකම් ධූරවල එහෙම ස්ථාපිත කරද්දී ওই ප්‍රශ්නේ එනවා කියලා. ඒ නිසා ඒගොල්ලන්ව නලවල කිරිපොවල හදාගන්න පුළුවන් කියලා අලුත් ආණ්ඩුව හිතනවනම් ඒක ඒගොල්ලන්ට සිද්ධ වෙන විශාල වැරැද්දක්. අපි හිතනවා මේ 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 ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයන් අනිවාර්ය වෙනස් විය යුතුයි කියලා. දැන් මේ කතාවක් වුණා රෝස් සේනාරාමයේ එතුමිය වාහන 8ක් පාවිච්චි කරනවා. මේ වාහන 8ම කඩනවලු. අර පෝස්ටිකාරගත් වේ යෝකාල් මොනවද මේ කියන්නේ? ඔව්, ඒකට නම් ඉතින් කියන්න තියෙන්නේ මේ පෝස්ටිකාරක වේයෝ කැම් සම්බන්ධයෙන් ඒ වේයෝ විශේෂය අලුත් වේයෝ විශේෂයක් වෙන්නේ නැති. මොකද යකඩ කන වේයෝ අපි දැකලා නැහැ.
මේ පේන විදිහට සත්ත්ව විද්‍යාවේ නව සොයා ගැනීමක් කරලා තියෙනවා රෝසෙන් නායක මහත්මිය. අලුත් වේ විශේෂයක් හොයාගෙන තියෙනවා. තේරෙන විදිහට ලෝකෙ කොහෙවත් එහෙම වේයෝ ඉඳලා නැති නිසා මේ ලංකාවට ආවේනික ඒකදේශීය උපවිශේෂයක් වෙන්න ඕනේ වේයන්ගේ. සාමාන්‍යයෙන් ওই සත්තු අලුතෙන් හොයාගත්තට පස්සේ ඒ සතාට නම දානවා මේ ඒ සොයාගත්ත කෙනාගේ නමින්. ඒ නිසා අපි යෝජනා කරනවා සත්ත්ව විද්‍යාඥයන්ට ඉක්මනින් මේ නව වේ උපවිශේෂය පිළිබඳ යකඩ කන වේ උපවිශේෂය සම්බන්ධ පෝෂකාහාර කන වේ උපවිශේෂය සම්බන්ධ පරීක්ෂණයක් කරලා ඒ උපවිශේෂය නම් කරන විද්‍යාත්මක නම දාදී රෝසිගේ නමත් ඒ වේයන්ට එකතු කරන්න කියලා. රෝසි වේය කියලා නමක් ඒ වේයට තබන්න කියලා අපි යෝජනා කරනවා. ඊට වඩා දෙයක් මේ විහිළු ගැන අපිට කියන්න දෙයක් නැහැ. ඔව් දැන් මෙවෙනකොට ජනාධිපතිවරයා පත්වලා සුනි කාලය එතකොට දැන් ඉදිරි මහමැතිවරණයත් එක්ක ආණ්ඩුව ස්ථාවර නැතුව යනකොට මේ ඔබලා සනාත කරන දේවල් වෙන්න පුළුවන්ද බැයිද? මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඕනෑම ආණ්ඩුවක් මේ දේවල් සම්බන්ධ යම් දේශපාලන ස්ථාවරයක් ගත යුතුයි. ඒ දේශපාලන ස්ථාවරය ජනතාවට නොසඟවා කිව යුතුයි, සම්පූර්ණයෙන් කිව යුතුයි. ඒතට ඒ මූලධර්ම දෙක කඩ කරනවා නම් එහෙම ආණ්ඩුවක් ඉතාම බරපතල හානියක් ඇති කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේ බලයට පත් වූ ආණ්ඩුව කඩෙනමින් පෙරලා දමලා නැවත පැරණි සම්ප්‍රදායික දක්ෂිණාංශික කල්ලි දෙක බලය තහවුරු කරගන්න නෑ යන්නේ. අපි හිතනවා ඒක වෙන්නත් ඉඩ නොදිය යුතුයි. මොකද ඒ සම්ප්‍රදායික දක්ෂිණාංශික කල්ලි ටික අර දූෂිත කල්ලි ටික ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඒත් ඒ ප්‍රතික්ෂේප කරපු අයට නැවත බලයට එන්න පාරක් නම් කැපෙන්නේ මේ ආණ්ඩුව කරන විවිධ ඒ ආණ්ඩුවේ තිබෙන දුබලතා සහ කරන විවිධ අනුවණ ක්‍රියාහරහා එහෙම පාර කැපීමක් නම් කරන්නේ. ඒක වහාම වලක්වා ගත යුතුයි. මොකද මේ අත්දැකීම අපිට දිගින් දිගටම තියෙනවා. රනිල් වික්‍රමසිංහ ඉතාම විනාශකාරී වැඩපිළිවෙලක් 2002-2004 කාලේ අනුගමනය කරද්දී ඒකට විරුද්ධව ජනතාව රාජපක්ෂ පාලනය තමයි ශක්තිමත් කරේ. රාජපක්ෂලාට පාර කැපුණේ රනිල් කරපු විකාර වැඩවලින්. ඊට පස්සේ රාජපක්ෂලා ඇවිල්ලා විනාශකාරී වැඩ කරනකොට යහපාලන ආණ්ඩුව හදන්න මැදිහත් වුණා. රටේ ජනතාව ඡන්දෙ දුන්නා. යහපාලනේ බිඳ වැටලා නැවත රාජපක්ෂ කෙනෙක්ම ගෝඨාභය රාජපක්ෂම 100ට 60 70 ගණන් 100ට 80 ගණන් සමහර දිස්ත්‍රික්ක වලින් ඡන්දා අරගෙන 69 ලක්ෂයක් ඡන්දා අරගෙන බලයටපත් වෙන්න බලපෑවේ ගෝඨාභයගේ දක්ෂකමකට ගෝඨාභයගේ හොඳකමකට වඩා යහපාලන ආණ්ඩුවේ තිබුණු ඉතාම බරපතල අපේක්ෂා බංගත්තේ. ඊට පස්සේ දැන් මේ ආණ්ඩුවත් කටයුතු කරන්නේ අර පැරණි දූෂිතයන්ව නැවත කැඳවීම සඳහා පාර කපන විදිහෙන් නම් අපි හිතනවා ඒක ජනතාවගේ අභිලාෂයන් බරපතල ලෙස කඩකිරීමක්. ඒක සිදු නොවීම සඳහා ආණ්ඩුව හසුරුවා ගැනීමේ වගකීමක් ජනතාවටත් තියෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා එහෙම දෙයක් සිදු නොවීම සඳහා මැදිහත් වීමක් කරන්න කියලා. ඔය විදිහට මහමැතිවරණයේදී යම් කිසි ආකාරයක වාමාංශික බලවේග වලට දක්ෂිණාංශික බලවේග වලින් දැන් තර්ජනයක් කෙරුණොත් මොනවද කරන්න? ඔය ඇත්තටම අපිට අනාවැකි කියන්න බෑ මහමැතිවරණ ප්‍රතිඵල කෙබඳු විය හැකිද කියලා. නමුත් සාමාන්‍යයෙන් ලංකාවේ මෙතෙක් කල සිදු වූ ආකාරය දෙස බලනකොට ජනාධිපතිවරණයකදී යම් අයෙක් ජයග්‍රහණය කරාට පස්සේ ඒ ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයටම පාර්ලිමේන්තු බහුතරයක් ලැබීම සාමාන්‍යයෙන් මීට පෙර හැමදාම සිද්ධ වෙලා තිබුණා. ඉතින් අපි හිතනවා ඒ නිසා ජාතික ජන බලවේගයට ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙයි කියලා. ප්‍රශ්නේ එන්නේ විපක්ෂයේ ගොඩනැගීම සම්බන්ධ. විපක්ෂය කියලා අර ආණ්ඩුවෙන් පළවා හැරපු කට්ටිය විපක්ෂයේ පළපදියක් වෙලා ආපහු පරණ සෙල්ලම් පටන් ගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ජනතාව ඒක සම්බන්ධයෙන් අපි හිතනවා කල්පනා කළ යුතුයි කියලා. ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව හිතපු ආකාරයෙන්ම විපක්ෂය සම්බන්ධයෙන් ජනතාව කල්පනා කළ යුතුයි කියලාත් අපි හිතනවා. ඔව් නාම යෝජනා බාර දෙනකොට ඒක පක්ෂවල අවස්ථාවන්ට අනුව තමයි නාම යෝජනා බාර දෙන්නේ. නාම යෝජනා සඳහා සුදුසුකම් තෝරාගෙන එනම් ලංකාවේ මේ වෙනකොට පත් වෙන්නේ හැම නාම යෝජනාවක් බාර දෙන එකම සුදුසු පුද්ගලයෙක්ද කියලා තෝරන්නේ නැහැ පක්ෂෙන් විතරයි. ලංකාවට සුදුසු පුද්ගලයෙක්ද කියලා තෝරන්නේ නැහැ. ඒකට මොකක්ද ක්‍රියාදාමය පුතෝ වෙනවා? ඇත්තටම අපි යෝජනා කළා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා නෙමෙයි, පළාත් පාලන මැතිවරණ සඳහා නව ඡන්ද ක්‍රමයක් හදන වෙලාවේ අපි යෝජනා කරා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් කියන ව්‍යුහයෙන් පරිබාහිරව
ජනතාවගේ ප්‍රජාව අතරින් මතුවෙච්ච ප්‍රජාමූල නායක නායිකාවන් ඉන්නව නම් ඒ අයව තෝරා ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථා ලැබෙන ලෙස මැතිවරණ ක්‍රමය සකස් කරන්න කියලා. නමුත් ඒක කළේ නැහැ. දැන් 1950 ගණන්වල තිබුණු ගම් සභා ක්‍රමයේ පවා එවැනි ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක් තිබුණා. මේ ඡන්ද ක්‍රම එකකවත් ඒ ලක්ෂණේ නැහැ. ඒ නිසා ඔබ කියන ආකාරයටම පාර්ලිමේන්තු මැතිවරණයකදී රටේ නීති සම්පාදන ව්‍යුහයට යන්නේ දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයා විසින් තෝරාපත් කරනු ලබන පිරිසක් ජනතාවට නාම යෝජනා ලයිස්තු ඉන්න අය අරින්න වෙනම පිරිසකට ඡන්ද දෙන්න ක්‍රමයක් නැහැනේ. ඒ මාය තමයි යන්නේ. ඒකට ඕනෑම පක්ෂයක විය හැකියි. අන්න ඒ නිසා තමයි අපි ජනාරගල සන්ධානයේ විදිහට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන යෝජනා කරේ. එලෙස හැදෙන නියෝජිත මණ්ඩලය අධීක්ෂණය කරන්න, නියාමනය කරන්න, පාලනය කරන්න සමත් ජනතා ව්‍යුහයන්, ජන සභා ව්‍යුහයන් එළිය හැදෙන්න ඕන නිසා ජන සභා ව්‍යුහයන්ට ජනතාවට රාජ්‍ය පරිපාලන කටයුතු වලට, රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමට සහ නීති සම්පාදනයට මැදිහත් වෙන්න බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරන්න ඕනේ කියලා. ඒ ඇරෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ විසින් තෝරන ලබන පිරිසක් මුළු රටක අනාගතය තීරණය කරන වෙනුවට රටේ මිලියන් 22ක් ජනගහණයට අඩුම ගානේ මිලියන් 17ක් විතර වෙන මේ ඡන්දදායක වැඩිහිටියන්ට 18ට වැඩි අයට මේ පිළිබඳ තීරණ ගැනීමේ බලයක් දිය යුතුව තියෙනවා.